අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොළඹින් වාර්තාගත කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් පිළියන්දල තලංගම කොටුව කොට්ටාව සහ මොරටුවෙත් රෝගීන් වැඩි පිරිසක් දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ කොවිඩ් අවසාදිතින් 42ක් ආර්ථික මධ්‍යස්ථානයේ දින 3ක් වසාදමයි හෝමාගම රෝහලත් තරුණ කොරෝනා ආසාදිතින්ගින් පිරෙයි මේ මොහොතේ රට අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම ශ්‍රී ලංකාව වැනි රටවල් වලට කරන්න බෑ කොවිඩ් උවදුරට විසඳුම එන්නත් කරන්නයි ජනතාවගේ වගකීම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි ජනපති පවසයි ඉදිරි දසතිය තුල රාජ්‍ය සහ පෞද්ගලික උත්සව සාද නැවැත්වීමටත් රජය තීරණය කරයි ඉදිරි දසතිය තුල විවාහ මංගල උත්සව පැවැත්වීමට බාධාාවක් නැහැ යුද හමුදාපති අවධාරණය කරයි කොවිඩ් තෙවන රැල්ල ව්‍යාප්ත වීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි සජිත් කියයි විදේශ රැකියාවකට යාමට පෙර ඔබ මේ ගැන සිතුවාද ඉබ්බාගමුවේ සහ මුලතිව් ප්‍රදේශයේ පිපිරීම එකෙක් මරුට දෙදෙනෙකුට තුවාල කොරෝනා රෝගයේ දැඩි ව්‍යාප්තියක් පවතින ඉරාකයේ රෝහලක කේදවාචකයක් ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමින් 80කට අධික පිරිසක් මරුට 100කට අධික පිරිසකට තුවාල ප්‍රථමයෙන් දේශීය පුවත් අද සිට ඉදිරි දසතිය ඇතුළත පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා එමෙන්ම ඉදිරි දසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව රැස්වීම සහ සාද නිරෝධායන රෙගුලාසි අතරේ ක්‍රියාත්මක කිරීමටත් රජය තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ජනාධිපති මාධ්‍යංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අද දින සිට ඉදිරි දසතිය ඇතුළත පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර ඇති බවයි. එමෙන්ම ඉදිරි දසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව රැස්වීම හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමටද රජය තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. COVID-19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මෙම පියවර ගත් බවද ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් පවසනවා. කොවිඩ් අභියෝගයේ සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතයේ පැතිර ගිය පළමු වටේදී ක්‍රියා කළ ආකාරයට සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාවට අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. එමෙන්ම කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත් කරන්නේ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනතාවට එන්නත ලබා දීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙලක් රජය සතුව පවතින බවද ජනාධිපතිවරයා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුල අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්ධන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා ඇති බවත් ප්‍රථමයෙන් ගෙන්වනු ලැබූ ඇස්ට්‍රාසෙනිකා එන්නත පුද්ගලින් 925242කට මෙවන විට ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම මැයි මාස මුල් සතිය තුල ආරම්භ කිරීමට නියමිත බවත් ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන් කොවිඩ් මර්ධන නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356,000ක් දෙනාට දෙවෙනි මාත්‍රාව ලබා දෙන බවත් ඉතිරි අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජය දැන් සාකච්ඡා කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පවසනවා. රුසියාවෙන් නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000ක් අප්‍රේල් අවසානයේදීත් මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත් මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත් මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදී ගෙන්වීමට නියමිත බවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇති බවත් ජනාධිපතිවරයා සිහිපත් කරනවා. COVID-19 උවදුරට විසඳුමක් ලෙස යම් කලකට රට වසා දැමිය යුතුයයි සමහරු කල්පනා කරන බවත් ආරම්භක අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත්වුවද දිගුකාලීනව එය ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් එල්ල කර ඇති බවත් ආර්ථික ක්‍රියාකාරීත්වය මුළුමනින් අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම ශ්‍රී ලංකා වැනි සංවර්ධනයේ වෙමින් පවතින රටවලට කළ නොහැකි බවත් අප රටේ ආදායම් උපයන්නන්ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙන්නන් බවත් ජනාධිපතිවරයා පවසනවා. එබැවින් රජයේ කාර්ය අතර ජනතාව රටේ තමගේ සුබ සිද්ධිය තකා ස්වකීය වගකීම යුතුකම ඉටු කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් නැවත දෙනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පවසනවා. එම පුවත නැවතත් ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපේ සියලුම පාසල් නැවත දෙනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පවසනවා.
කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් හඳුනාගත් විකෘති කොරෝනා ප්‍රභේදය මහනුවර දිස්ත්‍රික්කෙන්ද වාර්තා වී ඇති බව සෞඛ්‍යංශ පවසනවා. මේ අතර හෝමාගම මූලික රෝහලේ කොවිඩ් වාට්ටු සියල්ල රෝගීන්ගෙන් පිරී යාම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර සිදු කිරීමට තවත් නව වාට්ටු දෙකක් අද දින විවෘත කළ බවයි එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙටියාරච්චි මහතා ප්‍රකාශ කළේ. සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව රට තුල පැතිරෙන නව කොරෝනා වෛරසයේ කුමක්ද සොයා ගැනීමට විශේෂ පරීක්ෂණ කටල විදේශයන්ගෙන් ගෙන්වීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දිර මහතා ප්‍රකාශ කළා. ඔබ දකින්න ඇති දැඩි සත්කාරයකවල පවා තරුණ පුද්ගලයන් ඇතුළු කිරීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා. අප විද්‍යාගාර මට්ටමේ අපි පරීක්ෂණ කරනකොට අපි දැක්කා වෙනදා නොදුටු ආකාරයේ වෙනසක් PCR පරීක්ෂණ කොරෝනා වෛරස් එක හඳුනා ගන්න පුළුවන් මොකද කොරෝනා වෛරස් එක හඳුනා ගැනීමත් අපි ටාගට්ස් දෙක තුනක් පාවිච්චි කරනවා හැබැයි මේ සිලෙක්ටඩ් මේ තෝරාගත් එක ටාගට් එකක් හඳුනා ගන්නේ නැහැ කියන්නේ ඒකෙන් අදහස් වෙනවා යම්කිසි විකෘතියක් සිදු වෙලා තියෙනවා කියලා මේ SGN එකේ අපි ඒක අප්‍රේල් මාසයේ මේ අවුරුද්දෙන් පස්සේ විශේෂයෙන්ම දැක්කා විශේෂයෙන්ම අපිට ලැබිච්ච සාම්පල් වල කොළඹ සහ කුරුණෑගල අපිට මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා නුවර ප්‍රදේශයේ සාම්පල් වලත් මෙවැනිම වෙනසක් තියෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අතහවුරු කිරීමට තව ටික දවසක් යනවා. මොකද හේතුව මේක මූලික අවස්ථාවක් මේ වෙනසේ. අපි ඉතින් වෙනස තහවුරු කර ගැනීමට අවශ්‍ය කරන පරීක්ෂණත් සියලුම දේවල් සූදානම් කරලා තියෙනවා. මට අමතර අපි අද දිනේ සහ හෙට දිනේ බලාපොරොත්තු වෙන සිටනවා මේ SGN එකේ අදාළව තියෙන විකෘති පහක් හඳුනා ගන්න පුළුවන් PCR කට්ටලක් ලැබෙවි කියලා. ඒක ලැබුණ වහාම අපි පරීක්ෂණ පටන් ගන්න. අපි බලාපොරොත්තු වෙන අගහරුවක් දෙන වෙන විට මේ විකෘති ඥාන විකෘති සහ පහ ගැන අවබෝධයක් ඇති කරගන්න. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට දින 3ක් తాවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය සිදු කළ ආඹු කොවිඩ් පරීක්ෂණ 190කින් 42 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වීමත් සමගයි. මවනල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාසේ නිරෝධහනට ලක් කර තිබූ පුත්කලින් 90ක් අතරින් 43 දෙනෙකු ආසාදිතින් බවට තහවුරු වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. පසුගිය දිනක ආසාදිත පුත්කලින් 12 දෙනෙකු හමු වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයන නිරෝධහනට ලක් කර පුත්කලින් 90 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණා. කොවිඩ් ආසාදිතයෙකු වර්තා වීමත් සමග විදුලි බල මණ්ඩලයට අයත් හලාවත කිරියන් කල්ලිය පාරිභෝගික මධ්‍යස්ථානය ඊයේ සිට වසා දැමීමට මූන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කටයුතු කර තිබෙනවා. එම කාර්යාලයේ සේවය කරමින් සිටි රියදුරෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබුණා. ඒ හේතුවෙන් එම කාර්යාලයේ සේවය කරමින් සිටි සියලුම දෙනා නිරෝධායනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ. කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන් වූ හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇතුළු එහි පවත්වාගෙන ගිය කොවිඩ් රෝගී වට්ටු සියල්ල මෙවන විට රෝගීන්ගෙන් පිරී යාම හේතුවෙන් තවත් වට්ටු දෙකක් අද සිට රෝගීන් සඳහා විවෘත කර තිබෙනවා. හෝමාගම මූලික රෝහලේ දැනට කොවිඩ් සඳහා වෙන් කර දැඩි සත්කාර ඒක සහ සියලුම වට්ටු කොවිඩ් රෝගීන්ගෙන් පිරී අවසන්යි. ඒ නිසා අපි තීරණය කරා හෝමාගම රෝහලේ තවත් ඒකක දෙකක් කොවිඩ් රෝගීන් සඳහා අදින් සිට වෙන් කරන්න. මෙහිදී අපි දකින විශේෂ දේ තමයි මෙවර දැඩි සත්කාර ඒකකට ඇතුළු වෙන්නේ ගියර වගේ නෙවෙයි තරුණ රෝගීන් සහ විශාල වශයෙන් සංකූත රහිත රෝගීන් මේ විශේෂත්වයක් මෙහිදී වැදගත්ම දේ ජනතාව දැනුවත් විය යුතුයි අපි කතරම් වාට්ටු හෝ රෝහල් කොවිඩ් සඳහා වෙන් කරත් ජනතාව පරිස්සම් වෙන්නේ නැත්නම් මේ රෝගය පැතිරීම වළක්වා ගන්න බෑ මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මහජන ආලින්දයේ වහම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ගුවන්තොටුපල පාලන අධිකාරිය පියවරගෙන තිබුණා කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම පියවරගෙන තිබෙනවා මේ අතර විවාහ උත්සව සංවිධානය සම්බන්ධයෙන් යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා අපකල විමසීමකදී මෙලෙස අදහස් පළ කළා රජයෙන් මේ වෙන විට නිකුත් කරලා තිබෙනවා විශේෂයෙන්ම රජයේ සහ පෞද්ගලික ආයතනවල පෞද්ගලික විශේෂයේ පවත්වන උත්සව එවැනි දේවල් සති දෙකක කාල සීමාවකට නවත්වන්න කියලා නමුත් මගුල් උත්සව මගුලක් කියන එක පෞද්ගලික ජීවිතයේ වැදගත් දිනයක් ඉතින් ඔවුන් බුද්ධිමත්ව එය ඔවුන්ට යම් කිසි ආකාරයකින් කොවිඩ් ආසාදින නොවන ආකාරයෙන් තෝරා ගන්න පිරිස් ඔවුන් දන්නඳුරන සමාජයේ ගැටෙන තැන්වල පසුගිය කාලේ ගියපු අයවලුන් නම් එවැනි කට්ටිය තෝරා ගන්නේ නැතුව ඉතාමත් ඕනකමින් විශේෂව මුවාවරණ පළඳගෙන ශාරීරික දුරස්ථභාව රැකගෙන එම උත්සවය පැවැත්වුවට කිසිදු තහනමක් නැහැ අගුල් උත්සව තහනම් කරලා නැහැ
ලොවපුරාම කොවිඩ් රෝගීන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක රෝහල් ආශ්‍රිතව සිදුවන අනතුරු හේතුවෙන් මේ යන රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා. එසේ ඉන්දියාවේ රෝහල් කිහිපයකම ඔක්සිජන් ටැංකි පුපුරා යාම හේතුවෙන් කොවිඩ් වෛරසය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් රැසකට සිය ජීවිතය අහිමි වුණා. අද එවැනිම පුවත ඉරාකයේ බැග්ඩඩ් නුවරින් වාර්තා වී තිබුණා. ඉරාකයේ බැග්ඩඩ් නුවර කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ලබන රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමෙන් හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 82 දෙනෙකු මියගොස් තවත් 100කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාක අග්‍රාමාත්‍ය මුස්තෆා අල් කදිමි ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම ඛේදජනක තත්වයක් වන අතර මේ පිළිබඳ වහම පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි. අද උදැසනින් අවසන් වූ ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 349,000ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 1,69,000 ඉක්මවා තිබෙනවා. ඉන්දියාවෙන් මෙලෙස 300,000කට අධික කොරෝනා ආසාදිතයින් සහ 2000 ඉක්ම වූ කොරෝනා මරණ වාර්තා වී තිබුණේ අකණ්ඩව සිවවන දිනටයි. රට තුල කොරෝනා තෙවන රැල්ල ව්‍යාප්ත වීමේ වගකීම රජය සම්පූර්ණයෙන්ම බාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පැවති 75 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් අපේ රටේ කොවිඩ් 3 වෙනි රැල්ල ආරම්භ වෙලා ඉවරයි. මට ඇහෙනවා කියනවා මේක ජනතාවගේ වරදලු. ආණ්ඩුවේ වරදක් නෙවෙයි. කොවිඩ් 3 වෙනි රැල්ලට වග කියන්න ඕන මේ රටේ 120,000ක් ජනතාව. ඒක පුදුම ප්‍රකාශයක්. කොහොමද ජනතාව පමණක් වග කියන්නේ? එතකොට ජනතාවද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඇනවුම් කරන්නට ඕන? ජනතාවද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට මුදල් ගෙවන්න ඕන? ඒව ආණ්ඩුවෙන් කරෙන්න ඕන දේවල්. නමුත් ලැජ්ජ නැතුව රාජ්‍ය බලය ලබාගත්තු මේ ආණ්ඩුව දැන් කියනවා 3 වෙනි රැල්ලට වග කියන්නට ඕන රටේ ජනතාවයි කියලා. මම පැහැදිලිවම කියනවා කොවිඩ් 3 වෙනි රැල්ල අපේ රටේ ක්‍රියාත්මක වුණේ ආණ්ඩුවේ නොහැකියාව නිසා, ආණ්ඩුවේ නොසැලකිලිමත් භාවය නිසා. මොකද ආණ්ඩුව මාස ගාණක් රටේ ජනතාව රවට්ටන්න හැදුවා අර පැණිය පෙන්නලා. ඒ කාලය තුල ආණ්ඩුවට තිබුණා මේ රටේ ජනතාවට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්නන්න. දැන් තවත් ලක්ෂ ගාණකට දෙවෙනි මාත්‍රාව දෙන්න බැරුව ආණ්ඩුව කර කියා ගන්න දෙයක් නැතුව ඔබ මොබ ඇවිදිමින් සිටිනවා. සම්පූර්ණයෙන්ම ආණ්ඩු ක්‍රමවේදය හිර වෙලා නතර වෙලා. බලපත්‍ර නොලත් විදේශ රැකියා ආයතන හරහා මහා පරිමාණ මිනිස් ජාවාරමක් සිදුවන බව බලයලත් විදේශ රැකියා නියෝජිත රැකියා සංගමය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විසිට වීසා මගින් ගෘහ සේවිකාවන් පිටත් කරවීමේ මගදී ක්‍රියාත්මක කරන්න ඇවිල්ලා බලපත්‍රයක් නොමැති උපනියෝජිත ආයතන වශයෙන් ක්‍රියාත්මක වන මාෆියාවක් තියෙනවා. මෙම ක්‍රමවේදය ඒගොල්ල හදාගෙන තිබෙන්නේ ගුවන්තොට්ටු පොලිසියට නිලධාරීන් එක්ක සම්බන්ධතාවක් පවත්වාගෙන තමයි මෙම මගඩිය ක්‍රියාත්මක කරන්නේ. ඒතොර ඒගොල්ලෝ 120,000ක් එක ගෘහ සේවිකාවක් වෙනුවෙන් ලබා ගන්නවා මෙම සේවාව සපයන්න. ඒතොර මේක ප්‍රධානම හබ් එක, ඒ කියන්නේ ප්‍රධානම ස්ථානය ඇවිල්ලා ඩුබායි තමයි. ගැහණු පාර්ශවයේ මේ වගේ යොමු වීමෙන් ඒගොල්ලොන්ට දන්නේ නැහැ කොයි වගේ ස්ථානයකද ඒගොල්ලෝ රැකියාව වලට යොමු වෙන්නේ කියලා. එහෙ නියෝජිතයෙක් ඉන්නවා, එයා අරගෙන එක එක තැන්වලට ඒගොල්ලන් විකුණනවා. ඒතොර සමහරක් අවස්ථා රැකියාව වල නොලැබෙන අවස්ථා වලට ඒගොල්ලන්ව ගණිකා සේවා වලට අනිකුත් සේවා වලට මේගොල්ල යොමු කරනවා. ඉතින් මේ වගේ ලොකු මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා මේ මිනිස් ජාවාරම සිදු වෙනවා. රජයෙන් මේක පිල්ලන්නේ මේම මගඩිය නවත්තන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. නැත්තම් මේ අපේ රට දැනටමත් මිනිස් ජාවාරම සිදු කරන රටක් වශයෙන් දැනටම හඳුනා දීගෙන ඉවරයි. පරණ පාස්පෝර්ට් එකක් කාගෙන් හරි එක්කෙනෙක් ලබා ගන්නවා. ඒ පාස්පෝර්ට් එකට ඩුබායි වීසා එක ස්ටැම්ප් කරනවා මේ ලංකාවේ. ඒක ස්ටැම්ප් කරලා ශ්‍රී ලංකා ගුවන්තොට්ටු පොලේ ආගමන සහ විගමන සීලුත් ගහලා, ඒ වගේ ඩුබායි රටේ සීලුත් ගහලා 2022 වෙනකන් වීසා එක වැලීඩ් කියලා තොරතුරක් පෙන්නලා ඒකට ආපහු රක්ෂණය කරලා යවන්න පටන් අරන් තිනවා. මේක ලොකු මාෆියාවක්. මේකට සම්පූර්ණ උදව් තියෙන වයඹ විදේශ යුද කාර්යාංශය. එම නිසා ප්‍රියංකර ජයරත්න ඇමතිතුමාට දෙන අභියෝගය තමයි මේ අපි දීලා දෙන තොරතුරු අනුව නිලධාරීන්ව අල්ලලා මේගොල්ලන්ට කිසි දඬුවමක් දෙන්න. ආණ්ඩුව පාලනය කළ යුත්තේ රුපියල නොව ආර්ථිකයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න මහතා පවසනවා. පසුගිය දිනවල රුපියලේ සිදු වූ උච්චාවචනයන් සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
අපි ආණ්ඩු කරන කාලයේදී අපිට හිනා වුණා මේ රුපියල පාලනය කරන්න බෑ කියලා. රුපියල නෙමෙයි ආණ්ඩුව පාලනය කරන්නේ ආර්ථිකය. ආර්ථිකය හරියට පාලනය කළොත් රුපියල ස්ථාවර වෙනවා. රුපියල පාලනය කරන්න බෑ. ඒක බොරු කතාවල් ඇවිල්ලා කියනවා. බැංකුවලින් මම ඇහුවා මම පාර්ලිමේන්තු ඉන්න ගමන්ම රුපියල් යගේ කීයද කියලා. ඩොලර් එක විකුණන මිලයි ඩොලර් එක ගන්න මිලයි රුපියල් 200යි රුපියල් 205යි කියලා කිව්වා. නමෝ 4:20ට විතර හැන්දෑවේ මහ බැංකුව බැංකුවකට වික්කා කියලා රුපියල ඩොලර් එකක් රුපියල් 192ට. ඇත්ත මිල ඇවිල්ලා 200යි 205යි 192ට. ඇයි ඒක කළේ? වාර්තා කරන්න රුපියලේ අගය අඩුයි කියලා පෙන්වන්න. ඒ කියන්නේ වෙළඳ පොලේ තියෙන මිල නෙමෙයි કૃතිමය රුපියලේ මිලේ පෙන්වන්නයි ඒක කලේ. ඉතින් මම ආණ්ඩුවෙන් ඇහුවේ මේකයි. මම මේක බඳුළු ගුණවන්ත අමිතුමාගෙන් ඇහුවා පිළිතුරක් ලැබුණ නැහැ පාර්ලිමේන්තුවේ. මම ඒව ඇත්තටම කියන්න අවුරුදු අවසන් වෙනකොට රුපියල් යගේ කීයද කියලා. දැන් මේ ආණ්ඩුව ෆේල් කියලා කියන්න අවශ්‍ය නැහැනේ. ඒක කවුරුත් දන්නවා ෆේල් කියලා. ආර්ථිකේ නම් ෆේල්ම ෆේල්. හරිද? හරි භයානක තැනක ඇවිල්ලා තියෙන්නේ. අලිමිනිස් ගැටුමේ උච්චතම අවස්ථාවට මේවන විට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මේවන විට රටේ ප්‍රදේශ රසකින් අලිමිනිස් ගැටුම පිළිබඳ තොරතුරු වාර්තා වීම පැවතීම හරහා පෙනියන්නේ මෙහි බැරරුම් තත්වය නොවේද? අලිමිනිස් ගැටුම මේ මාතෘකාව අපි දිනෙන් දින කතා බහට ලක් කරන මාතෘකාවක්. මෙම ගැටලුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට නම් තවමත් වගකිවීතු කිසිදු බලධාරියෙක්ගෙන් ප්‍රතිචාරයක් නම් ලැබී නැහැ. ගෙවුණු දින කිහිපය තුලම මහියංගණී ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණු සිදුවීම් එතරම් සුන්දර ඒවා නෙවෙයි. ඒ එම ප්‍රදේශයේ ජනතාවට දිගින් දිගටම එල්ලවන වනාලි තර්ජන හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටීමයි. ඊයේ අලුයම තුරට පමණ මහියංගණී ගිරාතුරු කෝට්ටේ උල්හිටිය ගම්මානයෙන් අසන්නට ලැබුණේ ඉතාමත් කනගාටුදායක සිදුවීමක්. ඒ එම ගම්මානයේ ජීවත් වූ කාන්තාවක වන අලියෙකුගේ පහර දීමෙන් මිය යාමේ අවාසනාවන්ත පුවතයි. මෙම සිදුවීමේ උණුසුම පහව යාමට මත්තෙන් තවත් එවැනි සිදුවීමක් මෙම ගම්මානින්ම වාර්තා වීම කනගාටුවට කරුණක්. ඒ අද අලුයම තුරට පමණ තවත් කාන්තාවක වන අලියෙකුගේ පහර දීමෙන් ජීවිතක්ෂයට පත්වීමයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වෙද්දී 54 හැවිරිදි බීඑම් හේමලතා නැමැති කාන්තාවයි. සිද්ධිය වූ මොහොතේ අලුයම තුරට පමණ අලියා ඇගේ නිවසේ බිත්තියට පහර දී ඇති අතර වන අලියාගෙන් බේරීමට ඔවුන් අසල්වැසි නිවසක් වෙත පලා ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී වන අලියාගේ පහර දීමට ලක් වෙද්දී ඔබ මේකේ ඉන්නවනේ අදාළ බලධාරී මෙව්වට රාජකාරී මට්ටමින් රාජකාරී කරන්නේ. මේ නිලධාරින්ට මෙව්වට සමන් දීලා ඇහුම්කන් දීලා මේ අහිංසක මිනිසුගේ ජීවිත දස්ස ගානක් වටන මේ ජීවිත මේ අපරාධින දැන් එකයි ඉහිලුවා. දැන් දෙකයි. ආස්තිය වැඩසටහනක් ඉන්නවා මේ මිනිසු මොනවා හරි වගාවක් කරන්න. එතකොට ස්ථීර වාර්ජලයක් නැති ස්ථීර ආදායම් මාර්ගයක් නැති ගම්මානයක ඉන්න මිනිසුන්ට මෙවැනි අසාධාරණයක් සිද්ධ වෙන්න දෙන්නේ ඇයි? මේ ප්‍රදේශයේ ඕනතරම් දේශපාලන නායක පාර්ලිමේන්තුවට ගියා. අද උඩ පාර්ලිමේන්තුවේ 8 දෙනෙක් ඉන්නවා මේ දිස්ත්‍රික්කේ නියෝජනය කරමින්. ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. මන්ත්‍රීවරු 6 දෙනෙක් ඉන්නවා. හැබැයි මේ ජීවිතවලට වුන් වග කියන්නේ නැහැ. මෙලෙස දිනෙන් දින උග්‍රවන වනාලි තර්ජනයට මහියංගණී ජනතාව මුහුණ දී සිටින්නේ අද ඊයේ නොවේ. මෙම වනාලි තර්ජනයට විසඳුම් ඉල්ලමින් පැවැත්වෙන වල්සපුගල උපවාසයට සමගාමීව මහියංගණී නගර මැදේ පැවැත්වෙන අඛණ්ඩ සත්‍යාග්‍රහය ආරම්භ අදට දින 42ක් ගත වී තිබුණත් මෙවනතුරු ඊට ප්‍රතිචාර දක්වීමට කිසිදු බලධාරියෙක් ඉදිරිපත් වී නැහැ. මෙම සත්‍යාග්‍රහයට ජන නියමු කලාකරුවන් රසක්ද සිය සහාය පළ කර තිබුණා. මහියංගණී ප්‍රදේශයේ ජනතාව එලෙස පීඩා විඳිද්දී පොළොන්නරුව ඇලහැර ගොවි ජනපදයේ ජනතාවටත් සිදු වෙත්තේ කබලෙන් ලිපට වැටීමටයි. ඒ එම ප්‍රදේශයටද බලපෑ ඇති වනාලි තර්ජන හේතුවෙන්. අපි මේ ගොවි සංකල්ප කරන්නේ ඇත්තරම දුක් විඳලා. අපට ඇත්තේ සල්ලි තිබිලා නෙමෙයි මේ වාදු කරන්නේ. අපි අත්කරන බඩු උකස් කරලා තමයි අපි මේ ගොවි සංකල්ප කරන්නේ. දැන් මේක වෙලා තියෙන වප්පතේ ඉඳන් අපි රකින්න ගත්තාම අපේ දරුවන්ගේ අධ්‍යාපනය එහෙන් වැඩපණ වෙනවා. එබගමුව ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ये रात्रि अटट पमन इब्बागमो पन्नल प्रदेशे पदिंची तरुणीन देदेनकु मेमान तुरट मुहुण दी एति अतर ओउन विसिन यकड बटयक तुलट तुन्मुलास रतिन्या करल तुल एति वेडी बेहेत पुरवा पसुव एम यकड बटय ग्लाइंडरयक उपकारयेन कैपीमट उत्साह किरीमेदी मेलेस पिपिरीम सिदुव तिबेनवा अनतुरिन बरपतल तुवाल लबु तरुणीन देदेना कडिनमिन कुरुणैगल शिक्षण रोहल वेत अतुलत कर एति अतर मेलेस तुवाल लबा एति एकम पौले सहोदरीन देदेनेक විසේක සහ 27 හැවරුදි වියෙහි පසුවන තරුණයින් දෙදෙනාගෙන් එකයිකෝ දැඩි පිලිසුම් තුවාල ලබා ඇති අතර අනෙක් තරුණයාගේ අතක ඇඟිලිවලට බරපතල තුවාල සිදුව තිබෙනවා අනතුරින් පසු පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශය පැමිණ නිවස සහ නිවස අවට සෝදිසි මෙහෙයුමක්ද දියත් කළා අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගොකරැල්ල පොලිසිය විසින් සිදු කරන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවයි. මේ අතර මොළතිව් ප්‍රදේශයේ ලඳු කැලෑවක සිදු වූ තවත් පිපිරීමකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පිපිරීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ මොළතිව් ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. මේ සම්බන්ධයෙන් සහ ඉබ්බාගමුව ප්‍රදේශයේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් අද දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කළා. ගොකරැල්ල පොලිස් වසමේදී සිදුවීමක් වාර්තා වුණා. මෙහිදී තුවාලකරුවන් පවසා සිටින්නේ ඔවුන් තමන්ගේ නිවෙස් ආසන්නව පිහිටි එක්තරා වෙළඳසැලකින් ත්‍රිකෝණාකාර බට්ටා වර්ගයේ රතිඤ්ඤා නිවසට රැගෙන ආ බව එසේ රැගෙනීමෙන් අනතුරුව මල් වෙඩිල්ලක් නිර්මාණය කිරීම සඳහා යම් බටයකට මෙම රතිඤ්ඤාවල ඇති වෙඩි බෙහෙත් තදකර දැමීමෙන් අනතුරුව එය කපා දැමීමට උත්සාහ කිරීමේදී පිපිරීමක් ඇති වූ බවයි. කෙසේ වෙතත් මෙවුන් විසින් මල් වෙඩිල්ලක් සඳහා මේ ආකාරයට මෙවැනි කටයුත්තක් සිදු කළාද යනුවෙන් සඳහන් කරන කාරණය පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ වන විට පුද්ගලයන් 10 දිනකින් පමණ මේ සම්බන්ධව ප්‍රකාශ සටහන් කර තිබෙනවා. ඒ වගේම අද දින සවස 2ට පමණ මුලතිව් පොලිස් වාසමේ වට්ටුවාකල් ප්‍රදේශයේදී එක්තරා කලපු ආසන්න ස්ථානයකට අවුරුදු 20ක සහ අවුරුදු 19ක තරුණයන් දෙදෙනෙක් ඔවුන් පවසන ආකාරයට ශරීර කෘත්‍යයක් සඳහා ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී එම ස්ථානයේ ඇති වූ යම් පිපිරීමක් නිසා 19 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. ඒ වගේම 20 හැවිරිදි තරුණයා තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු යාපනය රෝහලට මාරු කර තිබෙනවා. මෙම ස්ථානය බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම් විසින් යම් ආකාරයකට සුද්ධ පවිත්‍ර කරන ලද ස්ථානයක් බවට අනාවරණය වෙන්නේ. ඒ වගේම මෙම වැස්සත් සමග යම් ආකාරයකට මෙම ස්ථානයේ තිබූ පුපුරණ ද්‍රව්‍යයක් පිපිරීමක් මොවුන් මෙම ස්ථානයට ගිය අවස්ථාවේ සිදු වාද යන කාරණේ පිළිබඳව විමර්ශන සිදු කරනවා. අතරංගුටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදුදීන් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට ආධාර අනුබල ලබා දීම සහ සම්බන්ධතා පැවැත්වීම යන චෝදනා මත ඊයේ දින අතරංගුටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුදීන් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CID තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඊ දින අතරංගුටගත් රිෂාඩ් බදුදීන්ගෙන් සහ රියාජ් බදුදීන්ගෙන් මේවන විට ප්‍රශ්න කිරීම සිදු කරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. ත්‍රස්ත විමර්ශන කොට්ටාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා. ඊයේ දින අතරංගුටගත් මෙම පුද්ගලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කිරීමටයි අවසර ලබාගෙන තිබුණේ. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුදීන් පාස්කු ප්‍රහාරය එල්ල කළ ස්වයන් ඝාතකයින් සමග සම්බන්ධතාවක් පවත්වමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය මුදල් උපයා ගැනීමට ආධාර අනුබල ලබා දුන් බවට මේවන විට කරුණු අනාවරණය වී ඇති බවයි. පාස්කු ප්‍රහාරයේ සිද්ධීන් 8ක් සම්බන්ධ උද්ෘත ගොනු 8ක් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණද පොලිසිය විසින් දිගින් දිගටම සිදු කරන විමර්ශන කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස සනාථ වූ පසු මෙසේ වරින් වර අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබීම සිදු කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. වරාය කොමිෂන් සභාව පනත හරහා රටට විශාල හානියක් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වෙන් සිල්වා මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
එක රටක් නම් එක නීතියක් නම් තියෙන ඕනකම තියෙන්නේ එහෙනම් පෝට් සිටි ඒ නීතිය වළංගු වෙන ඕනකම තියෙනවා. හැබැයි අපිත් පැහැදිලි තමයි මේ පෝට් සිටි කියන මේ වරාය නගරයට මේ හදන පනත විසින් ඒක රටට භූගෝලීය වශයෙන් අයිති වුණාට නෛතිකව රටට අයිති නැති කිසියම් ප්‍රමාණක දහසක් දීපු භූමි භාගයක් බවට මේක පත් කරලා තියෙනවා. පළවෙනි දේ තමයි රටේ පොදු පාලනයෙන් මේක ඉවත් කරලා තියෙන නිසා මේ භූමි ප්‍රදේශය තුල මහනගර සභාවේ කොළඹ නගර සභාවට අයිති වෙන්නේ නැහැ. බස්නාහිර පළාත් සභාවට අයිති වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට වග කියන්නේ නැති රටේ මේ පළාත් පාලන महाजन आयतन बलिंग स्वाधीन भूमि अभी यहाँ राज्य व्याकृति नवर्तन නමුත් ඒක උන්නේ ඒ ව්‍යාපෘතිය පෝට් සිටි ඉකනොමික් ප්‍රොජෙක්ට් එක කියලා වෙන නාමකින් ඒක දිගින් දිගටම කරගෙන ගියා. ඉතින් අපිට පේනවා මේක දශක ගාණක් තිස්සේ අපේ ඉන්න පාලකීන් අපිට යෝජනා කරන සංවර්ධන මොඩල් එකේම කොටසක් හැටියට තමයි අපි දකින්නේ. අපිට අහන්න වෙන්නේ මේක කාගේ සංවර්ධනය වෙනුවෙන් දියත් කරන ව්‍යාපෘතියක්ද කියන එක තමයි. අපි බලන්න ඕනේ වත්මන් ජනාධිපතිවා දිහා විතරක් නෙවෙයි. අපි දන්නවා චීනයේ අදාළ සමාගමත් එක්ක යම් යම් බදු කිවිසුම් අවුරුදු 100ක කාලයක් සඳහා තියෙනවා. ඒකට අවුරුදු 100ක් කියන්නේ ජනාධිපතිවරණ අවම වශයෙන් 20ක්. තම ජනාධිපතිතුමා දෙපාරක් පත් වුණා ජනාධිපතිතුරු 10 දෙනි. මේ වෙනි දෙවැන්ත ආයෝජන ක්‍රියාවලියක් තුල අපි හිතනවා මේ සම්බන්ධයෙන් මීට වඩා නිශ්චිත විය යුතුයි කියලා. යුතුකම සංවිධානයේට නම් අපි හිතනවා මේ කොමිෂන් සභාවට පත් කරනු ලබන සියලු සමාජිකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුයි කියලා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් සෞභාග්‍ය දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2025 වසර වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ සිදු කළ යුතු කාර්යයන් සහ සංවර්ධන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්ුණා. බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නෙලධාරීන් පිරිසක් විසින් තනමල් වෙල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ කහකුරුලම් පැලස ප්‍රදේශයේ යේපස්වරුවේදී සිදු කළ හදිසි වැටලීමකදී ගංජා හේන් දෙකක් වටලා සැක්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගංජාවල වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නෙලධාරීන් ප්‍රකාශ කළේ. යාපනයේ බේදුරු තුඩුව තික්කම් ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට පත් කර පළාගොස් සැඟව සිටි ටිපර රතු එදුරුකු යාපනයේ බේදුරු තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ කොඩිකම්ම් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදී පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ හෙට මධ්‍යහන 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.